17 සහ 18 ශතවර්ෂයන්හිදී යුරෝපීය සමාජයේ ඇති වූ නව සමාජ විපර්යාශික තත්ත්වයන් හේතුවෙන් පෙර නොපැවති සමාජ ගැටලු පැනනගින්නට විය. එලෙස උද්ගත වුණු සමාජ ප්‍රශ්න අතර නාගරික තදබදය, විරකියාව, දරිද්‍රතාව යන ගැටලු ප්‍රධාන වේ. මෙකී ගැටලු පදනම් කරගනිමින් එහි අතුරුඵලයක් වශයෙන් බිහි වූ බරපතල සමාජ ගැටලුවක් ලෙස සිංගම්හි යෙදීම පෙන්වා දිය හැකිය. අතීතයේදී දුගී බව කේන්ද්‍ර කොටගෙන ආරම්භ වූ සිගමන වර්තමානයේ වන විට ධනවාදී ආර්ථික ප්‍රතිපත්ති කේන්ද්‍ර කොටගත් ව්‍යාපාරයක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආර්ථික මර්මස්ථානය වන්නේ කොළඹ නගරයයි. යටත් විජිත යුගයේ පටන්ම මෙරට ප්‍රධාන ආර්ථික බලකණ වූ කොළඹ වත්මනෙහි බහුතරයක් යාචකාදීන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇත. නගරේ ජනාකීර්ණ ස්ථානවල පෞද්ගලික බස් නැවතුම්පල ප්‍රමුඛ කොටගත් අවශේෂ බස් නැවතුම් ස්ථාන, කොටුව දුම්රියපොළ ස්ථාන, මැනින් පොදු වෙළඳ සංකීර්ණ පමණක් නොව තදාසන්න ජන ඒකරාශික ස්ථානයන්හිද පොහොසත් ලෙස තම ව්‍යාපාර කටයුතුවල නියැලෙන යාචකාදීක. කොළඹ නගරේ පමණක් නොව දිවෙනේ සෙසු තදාසන්න ස්ථානයන් වූ වෙළඳ මධ්‍යස්ථාන, ආරෝග්‍යශාලා, සැනකෙළ ස්ථාන සහ පූජ්‍ය ස්ථානයන්හිද සිඟවන ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක වේ. අප පර්යේෂණ කණ්ඩායමේ අවධානයට ලක් වූයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ දක්වා ධාවනය වූ දුම්රියන්හි සිය ජීවිකාවේ යෙදුණු දුම්රිය යාචකයින්ය. සිංගර වෘත්තිය යෙදෙන යාචකින් ත්‍රිත්වාකාර ස්වරූපයක් පෙන්නුම් කරයි. ඒ සැබවින්ම තම අසරණ භාවය පෙන්නුම් කරමින් සිංගවන් යදින යාචකින් තම දක්ෂතාවයන් හෝ හැකියාවන් නිරූපණය කරමින් සිංගවන් යදින යාචකින් කායික හෝ මානසික සංකුලතාවයක් ඇති බව නිරූපණය කරමින් සිඟවන් නැදෙන යාචකින් වශයෙනි. අනාවරණ වූ ආකාරයට මෙකී යාචකින් මෙහෙවන ව්‍යාපාරික පැලැන්තියක් දැත. ඔවුන් කෙතරම් සංවිධානාත්මක දෙයක් තමා යටතේ සේවය කරු ලබන යාචකින් නියම ස්ථානවලට යොමු කරවීම, සීමා නිර්ණය කිරීම, යාචක වෘත්තිය අවසානයේ සියලුම සේවක යාචකින්ගේ මුදල් එක් රැස් කර ගැනීම යන ක්‍රියා ප්‍රසිද්ධියේ සිදු කරනු ලබයි. එකතු වෙලා කරන කතා බොහොම පහත් කතා නෝන. මේ විදිහ බොහොම නරක විදිහට හැසිරෙන්නේ. ඔය මොදල්ලෙන් බීලා එක පොකලේ කියනවා VS වලින් පහල දෙයක් බී වෙන හැංගල ගයාජකෙක් මේ අනිත් යාජකයර කියනවා මේ මම මගේ කරට ඇහිලා තියෙනවා. එතකොට දැන් අපි පිනට දෙන්නේ මේ මිනිස්සයාට අරකු බොන්න නෙමෙයිනේ. තම ස්වාමින්ගේ බලධාරී භාවයෙන් ඔද වැඩුණු සේවක යාචකෙන් ව්‍යාජ ලේඛන ආශ්‍රය කරගනිමින් වංචනික ලෙස රඟපාමින් දුම්රිය බගින්ගෙන් නිර්දය ලෙස මුදල් යදී. පුරුෂ පාර්ශ්වය පමණක් නොව කාන්තා යාචිකාවන් ඇතැම් විට තම අතදරුවන්ද හවුල් කරගනිමින් මෙම ජාවාරණයේ යෙදෙනු දක්නට හැකි අතර තම දරුවන් හිඟන සගින් අතර හුවමාරු කරගැනීමේ උපක්‍රමද භාවිතා කරනු ලබයි. දරුවන් යාචක වෘත්තියේ කොටසක් කර ගැනීම හේතුවෙන් ඔවුන්ට ළමා කාලයේ හිමිය යුතු අධ්‍යාපන පහසුකම් හා අධ්‍යක්ෂකම් ගිලිහි ඔවුන්ද මෙම වෘත්තිමය හිගර ජාලයේ පුරුක් බවට පත්වේ. ශ්‍රී ලංකා දුම්රිය යාචකයන් ගත් කිරීමේ වැඩපිළිවෙළ කීපයක් පසුගිය කාල සීමා තුළ අපි ක්‍රියාත්මක කළා. නමුත් එහි යම් යම්
උච්චාවචනයෙන් වෙනවා, හරුවැඩි වීම වෙනවා. ඒක සාමාන්‍ය සමාජ සංස්කෘතියේ කියන සාමාන්‍ය තත්ත්වයක්. කෙසේ නමුත් දුම්බි ආඥාපන්ති ඇති ඉඟා කෑම, ඉඟා එල්ලීම සම්පූර්ණ තා. මේ විවිධ විදිහ බලාපොරොත්තු වීමට දුම්බි දෙපාර්තමේන්තුව විවිධ පියවරයන් ගන්නලා තිබුණා. ඉක්පස්ගේ කාල සීමාව තුළ දුම්බි සමාජිකාරතුමාගේ බලතලයන්ට යටත්ව දුම්බි ආර්ථික හමුදාවේ පූර්ණ අනුග්‍රහය ඇතුව අපි පසුගියදා සේ මේ යාචකී දුම්බි මැදිරිවලින් දුම්බි ස්ථානවලින් දුම්බි පරිශ්‍රයන්ගේ සම්පූර්ණ ඉවත් කිරීමේ ක්‍රියාවලිය සඳහා මූලික බියරකම් ලැබුණා. නිලධාරීන් වශයෙන් පිළිතුරු මෙලා දුන්නට වඩා දුම්බි සේවයේ දුම්බි මගීන්ට යාපත් ගුණදායක සේවාවක් ඔවුන්ගේ ගමනාන්තය දක්වා ලබා දීමයි. දුම්රිය යාචකයන්ගෙන් දෛනිකව ගමනාගමනයේ යෙදෙන දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාවයද සුළුපටු නොවේ. මගීන්ගේ මාර්ගය අවහිර වන ලෙසින් ස්ථානගත වීම, බලහත්කාරයෙන් මුදල් නැදීම හා ව්‍යාජ රංගපෑම් පමණක් නොව ඇතැම් විට යාචකයන් මුවාවෙන් දුම්රිය මැදිරි තුළ ජටකපන්නන් මෙන්ම සහය වන යාචකයන්ද නැත්තේම නොවේ. දිලිඳුකම මුවාවෙන් සිඟවන් නැදිර මෙකී යාචක පරපුර මුළුමනින්ම වාරණය කර නොහැකිවත් යම් ආකාරයක පාලනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දැනුවත් කිරීම, ව්‍යාජ යාචකෙන් නීති රැහැන් රහසු කර ගැනීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කළද පවතින සංකීර්ණ සමාජ සංස්කෘතික සාධකයන් මත එම තත්ත්වය ඉතා අපහසු කාර්යයක් වී ඇත.